අධික වැසි තත්ත්වයක් නොතකමින් ඇත්තම මාතර දරුවා බලන්න තමයි ඇත්තම කියන්නේ. ඔබට පේනවා ඇති මේ ප්‍රදේශවලට මේ දිනවල අධික වර්ෂාපතනයක් ඇදහැලෙනවා. ඒ තමයි අපි දරුවාට බෙහෙත් ටික අද ගේන්න තමයි යන්නේ. දින දෙකක් සති දෙකක් ඇත්තම කටුක තමයි අමාරු තමයි. පසුබහිනවා තමයි. හැබැයි ජීවිතයක් වෙනුවෙන් තමයි සටන් කරන්නේ. ඔබට හිතන්නේ මෙච්චර මොකටද මේ දුක් විඳින්නේ කියලා මිනිස්සු. තමත් මිනිස්සෙගේ ජීවිතයක් අපිට පුළුවන් වෙන්න ඕනේ. වෙනස් කරන්න, උදව් කරන්න. ඒකයි ජීවිතේ සතුට. හිතන බලමු අපි කොහොම හරි දරුවා නැගිට්ටවන්. අලෝ මොකද කරන්න කියලා? සැප විඳිනවනේ. එපා වෙලා ලයිට් එක කෝ මේ බෙහෙත් ටික විශාල මුදලක් යනවා මේක මුත්‍ර මේක දාන එක මේකත් ජනාවා ඕකෙන් කන්න පුළුවන් සම්මෝ මාර ගඳක් තියෙන මේ බහල් මහතේ මේ වෙලා තියෙන මේක මේ වෙනුණු මුට්ටු ඔක්කොම යනවා බෙබ්බිමට ලීක් වෙනවා ලීක් වෙනවා බෑග් එක මේ වෙලා තියෙන තේදුව කාඹරේ ඊයෙවටත් හොදන්න ඕන හවසල්ල මේ ඕක තමයි මුත්‍ර බටේ මේක ඕක දා ගන්න ඕන බෑග් එක ඕ මේක ඔක්කොට විදලා දාන්න හරි ඕක දැම්ම දා ගන්න අම්මෝ මාර ගඳයි මාරම් මේ එකක් තියෙන මේ පේන්නේ මේ මං දන්න මට එපා දෙන මේ කාඹරේ මගේ වැඩේ හොදනෝ ඔය ටික දාගන්න පුතේ දැන් කෑම බීම අරුචි ඔක්කොම අයින් වෙන හොඳේ ඔය ගෙනා ඔය විටමින් අරෝමේවා වානි පුතේ බොන්න ශාල මුදලක් යන්නේ අපෝ බෙහෙත් ටික ඉවරයි දාගෙන අපෝ බෙහෙත් ටික මාදි ඉවරයි ඉවරයි තාම තියෙන බොන්න එක දුන්නේ නැහැ තාම දවට කෑවේ නැහැ තාම කෑවේ නැහැ එමක කෑ නැත්තේ දැන් මම මිස්කොඩි ගිහලා තෙමිලාවේ දරුව ගේන්න කියලා මහත්තයා පොඩි එකේ නා පොඩි එකේ නා ගේන්න මිස්කොඩි ගිහලා තෙමිලාවේ මට මේ හීතල ඉඳ බරුවම මේ ඉන්නේ හ්ම් ඔක දාගන්න පුතේ දැන් අදද ඔය ලීක් එක ආවේ නෑ නෑ තිබුණා ඉතින් මම මට කිව්වනම් හරිනේ මං හිතුවා හරියයි කියලා මං එච්චර ගණන් ගත්තේ නැතුව තිබුණා ඉතින් ආයේ වෝටර් මීටර්ස් එකක් ගේන්න වෙනෝනේ බල මම මොකක්ද බලමු මහත්තයා මේ ඔක්කොම ගලවලානේ ඕක නම් පුතේ හරියන්නේ බලන්නම් මම වෝටර් මීටර්ස් එකක් බලමු ඕක මොකද්ද වෙලා තියෙන්නේ පුලන් යනවද පුලන් ගැහුවට වදින්නේ නැහැ නේ මහත්තයා කොබලම බාගෙට වදින්නේ උලක් ඉතින් බාගෙට වැදුණා ඕක කොහොමද යනවද බාගෙට හරි තියාගෙන ඉන්නේ නැහැ කියන්නේ ඒත් බහිනො බහිනො පිම්බෙන්නේ නැහැ නේ මහත්තයා ඔන්න බලන්න හිටපු ගමන් පිම්බෙන්නේ නැහැ මහත්තයෝ ඔය පිම්බෙන් නැ නැ ඒකේ කාල ඉවරද මොකක් හරි එකක් වෙලා තියෙනවා හරි වෙලා තියෙන්නේ හ්ම් දැන් අම්ම මේ ටික ඔක්කොම අයින් කරා අම්ම මහත්තයා ආයේ හොදන්න උනේ ඉතින් මං අද ඔක්කොම ඉස්සර කර මේ පැත්තකින් දාන්න ඕවා ඔක්කොම හොදලා වේ ගන්න බෑ ඉතින් හරිනේ ඔය යන්නේ හරි 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 බෑග් එක දාගන්න පුතේ ඔකට ඔය බෙහෙත් එක ඔක්කොම තියෙන පුතේ අනේ ඔය බොන්න අනිවාර්යයි හරි මතයි බෙහෙත් ටික කොහොම බොන්න හා ඕකේ ඇති විටමින් අරව මේ වාටද වමන යන මොකක් හරි ප්‍රශ්නයක් තියෙද ඔව් මතය කන්න බැරි කේස් එකක් තියෙනවා ඒ කන්න බැරි එකට තමයි ඔක්කොම බෙහෙත් ටික බොන්න මොකද ඒකට අදාළව තමයි දොස්තර මහත්තයා දීලා තියෙන්නේ හොඳද ඔව් විටමින් එකක් එදාලා ඔව් විටමින් එක ඔවා කියන්නේ හෙන්න මිලයි විටමින් එක ඔව් මාර මිලක් තියෙන්නේ. ඔව්. එක පෙත්තක් කාම රුපියල් 150කට වැඩි. විටමින් එක. ඔව් විටමින් එක. මම බැලුවා ඉතින් ඔන්න දැන් ගෙනාවා ඒත්. බලමු අපි අඩුපාඩු වෙන ඒවා කියන්නේ. ආයි බලමු ඉතින් මේ උත්සාහයක් දරන මොකද මේ පිම්බෙන්නේ නැහැ නේ. පිම්බෙන්නේ නැහැ මහත් එක තියෙන්නේ ඕන බලන්න. ගැහුවට වැඩක් නැහැ නිකන් බොරු වල මේ. පල්ලෑගෙද රයියත් ඇවිල්ලා බැලුවා මේ මෝටරේ මොකක් හරි වෙලාදයි කියලා නැහැ. නැහැ නේ. ඒක මෝටරේ වැඩ. මෝටරේ මොකක්ද කියලා නැහැ කිව්වා මේ මෙට්ටේ කිව්වා මොකක් හරි කේස් එකක් තියෙනවා. නැහැ බැලුවා අවුලකුත් නැහැ කො තුවාල වේලිලා දැන් නම්. තුවාල වේලලා. ඔව්.
තුවාල හොඳයි හොඳයි හොඳේ තුවාලේ දැන් මහත්තයෝ කිසි දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ ඒක ඉවරයි ඉවරයි ඒක ඉවරයි ඒක හොඳයි අරක විතරයි දැන් තියෙන්නේ අර යට එක යට ලොකුවට තිබිච්ච එකත් අර වටෙන් ඇවිත් සිටු වෙනවා අපේ පොඩ්ඩක් බය වුණා ඒ මොකද අර තුවාලේ දැන් මෙහෙමනේ තියෙන්නේ ඒක පිටින් උඩට ගෙඩිය වගේ ඇවිත් තිබ්බා ඔව් ඒක මස් ඇවිල්ලා තියෙනවා මස් ඇවිල්ලා ඒකුව තියෙන්නේ ඩොක්ටර් කිව්වා බය වෙන්න දෙයක් නැහැ කිව්වා දැන් අර වටේ කළු පාට තිරුව හැදෙනවා මේක මේ වීගෙන ඒකුව එන්නේ ඇතුලෙන් තුත් මස් අල්ලගෙන ඒකුව දැන් එන්නේ ඔය ඔය සම්පූර්ණ සරම් මාරු කරා දැන් මාරු කරා ඔය ජරාවනේ පුතේ අපෝ ඉන්නේ නැක මට මොකෝ කිව්වේ නැත මම මේ දවස් එක මේ පැත්තෙම මේ අර අර කුස්සි හදනෝ වාල අනිවාර්යෙන් වහන්න ඕන අම්මා ඔහොම මේ නිකන් වහලා හරියන්නේ නැහැ ඔය මං ගෙනල්ලා ඇතිනේ බඩු එවෙන් දාලා වහන්න ඔහොම මාරක නානගේ මහත්තයා ඔක වහන්න ඕන දැන් ඔය තුවාලේ දැන් සම්පූර්ණ දැන් එළියනේ තුවාලේ තියෙන්නේ ගෝස් නැහැ මහත්තයා ගෝස් ආ අක්නෝරු දෙයලා දෙන්නේ කියලා හද හන්දාර ගෙනත් දෙන්නම් ගෝබර දැන් නැගිටින්න පුළුවන්ද නැගිටිනා නැහැ ඒ මොකෝ නැගිටින්නේ කීකලා කියන්නේ ව්‍යායාම කරන්න ඒකින් නැගිටින්න නැහැ මං බලන්න නැගිටින මොකක්ද ව්‍යායාම කරයිද ඇඳේ ඉඳගෙන නම් කරන්නේ ඉදී ඇඳේ ඉඳගෙන මොනවයි කරන්නේ කකුල් උස්සන මේ වගේ දැන් නැගිටින්න පුළුවන්ද දැන් කකුල උස්සන බලන්න මෙහෙම බෑ එන කොම් වුණ මං අතින් උස්සගෙන අතින් අරගෙන කකුල මෙහෙම මේව කරන හාසි වෙලිලා නවනො දිගාරිනෝ එයා මේව කරන ඔය ඉතින් ඔය මෙට්‍රස් එකේ හැම අවුලක් නැහැනේ ඔය තියින් බහිනව නේද බහිනව මහත්තයෝ තේරුමන්නේ මේ බහිනු හරි මේ දැන් එක්සයිස් කරන්නේ නැහැ දැන් මේකේ කිව්ව හින්දා දා කිව්ව එකෙන් දැන් සති දෙකකට වැඩි ඉන්නේ දැන් හදදකින් පස්සේනේ කරන්න කිව්වේ නැගිටිනම් නැයි නැගිටන්න ඕන පුතේ දැන් හා නැගිටින්නේ දැන් කිව්වනේ දොස්තර මහත්තයා කිව්වනේ සද්ද දෙකට දැන් දත් දෙකටත් වැඩි නේ වේද මහත්තයා කිව්වනේ ඔව් වේද මහත්තයා තමයි කිව්වේ ඔව් දැන් ගන්න බලන්න පොඩ්ඩක් හරි ගන්න බලන්න නැගිටින්න පුළුවන්ද කියලා කෝ අර ගෙනාපු අර මේ වයින් කරාද මොනේ දැන් අර මං ගෙනාද බෙහෙත් ඔව් ගොනිකපල විතරයි හදාගෙන පොඩ්ඩක් වෙනෝනේ කොයි බලයි මේ අනිත් ඒවා ගොනික කොලේ ඉතින් දැන් මං ගෙනත් දුන්නා ඒක තම්බන්න ඕන ඒක කොටලා ස්මෝක් කරන්න තියෙන්නේ තම්බන්න ඉතින් දැන් ඕක මීගම ඉඳලා අම්මා කෙනෙක් ගෙනත් දුන්නේ පුතා ඉතින් එයාලා ලොකු උත්සාහයක් දරනවා මේව කරන්න ඔහොම බෑ ඔහොම කරන්න බෑ නැගිටින්න ඕනේ ජීවිතේ නැගිටවන්න ධෛර්යය නැගිටින්න එපයි තෙල් උද්‍යාව මං බෙදීදා දැව තැව්වද ඔව් तेल ඔබ මෙත මාතේ රණිකර ලියලා දීන්නේ වැල් අකුරු වගේ රණිකර එකක් හරි මගේ ගාව ඇති අම්මා මම මේ ටික කියන්නම් කෝල් එකක් දීලා හා ඌ මහත්තයා ඔබ බලා ගන්න හැටි සුදුනු වෙනි වැල්කට පොල් පලායි කරපිංචා කුරුදු පොතුයි කුරුදු පොතුයි ඕ ඕ දැන් ඒක තමයි ඉතින් ඒකේ අවදාලා දේ නැත්නම් සිංහල වෙදකම කියන්නේ ඒකනේ නැගිටින්න බල ඔය හැරෙ ඔහොම ඔය කාඩ් දෙකෙන්ද ඉන්නේ නෑ එන කකුල කකුලද මේ කකුල නැවිලා තියෙන්නේ මොන කකුලද මේක හා හරි මම කල්ල ගන්න කොවරම් පුතේ කොකද නැවිලා තියෙන කකුල ඔබ වීඩි ගන්න හරි කඳයි අපේ බාප්ප වීඩි බොන වැඩි ඕ ජරාව ෂි එයායි බොන කොහොම ජරාව බොන්නේ හිතන්නේවත් නෑ මොකද නැයි අම වඩා උස්සන මේක කොයි කකුලද පුතේ නැ මේ මේක මේ තියෙන ඇවිලා ඒක නැවෙනවා ඒකද ප්‍රශ්නේ තියෙන්නේ ඒක තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ තියෙනවා අතේ අරක අරක දැන් බරේ තියෙන්නේ අ මන්න දෙකටම දුන්නා පස්සේ ඕක කෙලින් තියන් ඉන්න හැකි ඔන්න දුන්නකම මේ කකුල කරන්ට් එක දීලා බලන්නකො ශක්තිය දෙන්න බලන්න කකුල් දෙකට දුන්න ගමන් වැටෙනවා මොහොකෙන්ද ප්‍රශ්නේ එන්නේ මේකේ ආ ඒක පණ නැහැ ඒක තමයි නැත්තේ දැන් චු යන්නේ මොකද ඔය බෑ බෑකේ මෙට්ලා ඔව් අර ලීක් එකක් ආයි තියේද නෑ දැන් හරිද ඕක හරි බලන්න ආයි වාඩි වෙන පුතේ
යන්නේ හඳ පූ ගඳයි මට ඔව් බීජ නිවා ආපේ බීජ නිවා ගන්න නිවන්නෝක හඳ ජරාව සි මේ ආයි පුතේ නැගිටිනකො තුම ගඳක් මට නම් ඕ මන්නේ කිව්වට අපි තු පානින්නේ හරියට අපේ ලොකු එකනම් වයින් හොඳටම වයින් යයි පොනෝ කිව්වට අහන්නේ කොච්චර කොච්චර පැයි ඔව් වෙනහළු ඔක්කොම විනාශ වෙලා ඇත්තේ ඕ අනේ යට කිව්වට අහන්නේ හැප්පයි කියලා යයි පොනෝ පෙලකු දු හරියට පානින්නේ ඒ කැමති මලයි බානි බොන්න රාට කරන්නේ බීජයකට එක හැගෙන දා කරනවා බීජය අරගෙන ජලෙලි විහිදු ඒයි බානි ඒ කැමති මලයි ටීවී බානි ඒකට බලන්න මෙන්න ඒ කැමති හරි පුතා කකුල් පොඩක් ව්‍යායාමයක් පොඩක් කරන්න හා ඉස්සරහට තියන පුතේ හරි තව පස්සෙන් පස්සට තියන්න කොල්ලෝ හරි ආයි ඉස්සරහට තියන්න ආන්නේ ආයි ඉස්සරහට තියන්න ආයි පස්සට ගන්න පුතේ හරි අන්න එහෙම මේ එක්සයිස් ටික වෙන්න ඕන ඇඟට දැනෙන්න ඕන මේ ස්නායු වැඩ කරන්න ඕන එතකොට තුවාල ටික හරියන ඔයාගේ ශක්තිය වැය වෙනවනේ පුතේ ඒ ඒ නිසා අනිවාර්යයෙන් මේ දේ කරන්න අම්මා දැන් 100ක් නැහැනේ දැන් පොඩ්ඩක් බලන්න මියා පොඩ්ඩක් ගොඩ දාන්න දැන් මං ආවට පස්සේ තමයි ඔක කරන්න ඔක්කොම ලෑස්ති වෙන්නේ ඉතින් ඕකේ එච්චර ප්‍රශ්නයක් නැහැනේ මේ ඔව් නෑ බහැ බැස්සට මේ ඔහොමම කරන්න එපා ඉතින් බයින මං දැන් විදුලි බිලට සල්ලි දීලා දිනවා හරිද ඉතින් ඒ නිසා මේ මේ ඕක ඔය කියන්නේ බැහිනවයි කියලා ඕකේ තියෙනවනේ පුහුණුවන් ටිකක් යම් ප්‍රමාණයක. ඔයාට ලොකුවට ගහලා තිබුණත් ඉන්න බෑනේ. මේ ගානේ තමයි ඉන්නේ කිව්වේ. කොයි ගානේද? අර අයියලා කිව්ව පල්ලේ හැයද නේ. ඒකත් තියෙනගේ අම්මටත් මේක ලොකුවට නේ අර තිබිල තිබ්බා. ඔයාට ලොකුවට තිබ්බාම කොන්දේ අමාරුයි කියයි. අරක අමාරුයි කියයි. ඉතින් දැන් ඔයා නිකම්ම ඉන්නවට වඩා දැන් නිකම්ම ඉන්නවට වඩා ඕක කොහොම ගහගෙන ඉන්නේක හොඳයිනේ. ඒ කියන්නේ ඔය තැලෙන මේවකනේ මේ වෙන්නේ පැහැදිලිද? එක එක පඬිත කතා ඕනේ නැහැ. මේ දැනට දැන් ඔය ලෑල්ල වගේ වා හිටියොත් සදාකාලික මියවරනේ. දැන් ඔය තුවාලේ පොඩ්ඩක් තම හොඳ වේගෙන නෙන්නේ. ආයි සවුත්තු කරගන්න එපා. ඔල ඕන ඕන විදියට මේ තුවාල ගලවන්න යන්න එපා. හරිද? තේරෙනවද? අර බලන්න කරම නිකන් මේ ගලවලා දාලා එහෙම අර මේ කරන්න මේ මුත්‍රා මේ වෙලා නම් ටක් ගාලා කියන්න අම්මා. මට වැඩ අධිකව තියෙනවා. කතා කරන්නවත් වෙලාවක් ඇත්තටම අමාරුයි. හැබැයි අම්මා මේක මේ වෙනුවෙන් මම ඇත්තටම මේ විශාල මේව එකක් කරනවා. ඉතින් ඇත්තට ඔයාලට තේරෙන්නේ නැතුව ඇති මේ වැඩ අධික මට නිදා ගන්නවත් ඇත්තටම වෙලාවක් නැහැ. හැබැයි මේ අය උදව් කරන අයට මේ උදව් කරන්න ඕන මේක විතරක් නෙමෙයි. හැබැයි අම්මා දැන් කොහොම හරි අම්මා මේ ටික මේව කරගන්න ඕන. ඒකයි. ටීවී දකුණම අද කණ්ඩායම විදියට අද දවසෙත් ඇත්තටම අපි පැමිණලා තියෙන මාතර දරුවාගේ නිවසට ආවේ අධික වර්ෂාවක් තියෙනව නේද උදේ ඉඳලා ආ හොඳ අධික වර්ෂාව මැද්දේ ආවේ මම එනකොට ඇත්තටම මම දැක්කේ මේ කට්ටිය චිත්‍රපටියක් බලාගෙන ඉන්නව නේද ඇත්තටම අපිට නම් ඇත්තටම ওই විදියට චිත්‍රපටියක් අහ බලන්න වෙලාවක් නැහැ ඇත්තටම මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු මේ දේවල් නිසා විශේෂයෙන් මම එනකොටම ඉතාලියේ ඉන්න නෝන කෙනෙක් කතා කරා ඇත්තටම කලමාත්ම මේව දැක්කහම අපිට පුදුම වෙනවා ජීවිතයේ යථාර්ථයේ ජීවිතයේ ඇත්ත පේන්න ගන්නවා අපි කොහෙද මේ ඉන්නේ අපි මොනවද කරන්නේ ඒ කියන කාරණේ තරුණ මාධ්‍යවේදියෙක් විදිහට ඔබතුමා මේ කරන දේ ගැන අතිශයින්ම සතුටු වෙනවා සහ ජීවිතයේ ඇත්තටම මොකද්ද කියන එක අපිට හොඳට අරුත් ගන්නනවා කියන කාරණේ තමයි තුමි ඇත්තටම අපි කතා අපිට කතා කරේ ඒකම අපි කොහොම හරි ඔබතුමා මේ ගෙනියන මේ ගෙනියන ඇත්තරම මේ ක්‍රියාවලිය අතිශයම සතුටුයි ඔබට පේනවා ඇති මේ දරුවා අද ඉතාම හොඳ තත්ත්වයෙන් හොඳ තත්ත්වයක යන අපිට තව ගොඩක් දේවල් කරගන්න තියෙනවා හැබැයි ඊට වඩා යම් වෙනස් තත්ත්වයන් වලට පත් කරමින් අපි මේව වෙනස් කරනවා කොයිතරම් බාධා ගැටලුකාරී බොහෝ දේවල් ඒවා සාමාන්‍ය ඒවා දැන් අපිට සාමාන්‍යකරණය වලට පත් වෙලා තියෙනවා අපි අරමුණ මේ දරුවාට සුවේ ගෙන එන්න විශේෂම ඩුබායි ඉන්න අක්ක කෙනෙක් ඇතර අපිට කතා කරා රේමන් පොන්සේකා මහත්මයාට පියාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණෙන් ඇත්තටම අපිට උදව් උපකාර ප්‍රමාණයක් කරා ඊටවශ ඒ වගේම ජෝර්දානේ සුමිත්‍රා මහත්මිය ඇත්තටම සාගර මල්ලි වෙනුවෙන් වසර 4ක් වෙනවා මාරවිල ප්‍රදේශයේ මියගොස් මල්ලි වෙනුවෙන් මට කීප වාරයක් අක්ක කතා කරා සුමිත්‍රා මහත්මිය ජෝර්දානේ ඉඳලා සාගර මල්ලීට ඇත්තටම පිම්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් ඇත්තට මේ දරුවා වෙනුවෙන් අපිට ආධාර උපකාර ප්‍රමාණයක් ලබා දුන්නා විශේෂයෙන්ම ලංකාවේ කඩිගාව එප්පාවල ප්‍රදේශයේ එල්පී ආර්යවති අම්මා අපිට උදව් උපකාර කරා මේ දරුවාගේ පහසුකම් මේ අවශ්‍ය කටයුතු සඳහා
මව MB ලීලාවතී අම්මා වෙනුවෙන් තමයි අතර මේවා උපකාර අපිට කරේ විශේෂයෙන් මේ හැම දෙයක් ඇතුළෙම මේ මෙයාලගේ අපිට උදව් කරන මේ හදවතේ තියෙන මනුස්සකම තේරෙන මේ අම්මලා තාත්තලා සියල්ලගේම ප්‍රාර්ථනාව බවට පත් වෙන මේ දරුවා නැගිටවන්න ඒ අරමුණ ඇතුව තමයි අපි කොතරම් බාධාකාරී ගැටුම් සත්‍යයන් තියෙද්දී වුණත් අද උදෑසන 6 ඉඳලා මේ මිනිසුන්ගේම කාර්යයන් වෙනුවෙන් නැගී සිටමින් කෙසේ හෝ ඉෂ්ට සිද්ධ කරන්න ඕන කියන කාරණේ තමයි අපි මූලික වශයෙන් හිතාගන්නේ. ඒ වගේම හෝකන්දර ප්‍රදේශයේ අවුරුදු 4ක් වෙනවා විවාහ වෙලා පොඩි දුව නැති වෙලා ඉන්න මේ අම්මා අපිට උදව් උපකාර කරා. විශේෂම ඔවුන්ට නිරෝගී සම්පන්න භාවය තමයි ඇත්තටම භාවය වෙනුවෙන් තමයි අපිට උදව් උපකාර කරේ හෝකන්දර ප්‍රදේශයේ අම්මා කෙනෙක්. විශේෂම දුවලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන්ගේ නිරෝගී සම්පන්න බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණේ මේ දරුවා වෙනුවෙන් ඇත්තටම ආධාර උපකාර ප්‍රමාණයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ඔවුන් අවුරුදු 7ක් වෙනවා විවාහ දිවියට පත් වෙලා. ඉතින් මෙන්න මේ වෙනුවෙන් සිය මව්පියන් දෙමාපියන් වෙනුවෙන් අරමුණ ඇතුව ඇත්තටම අපිට උදව් උපකාර කරා. විශේෂයෙන් මේ සියල්ලම ඔවුන් උත්සාහ කරන්නේ අපි උත්සාහ කරන්නේ මේ දරුවාට දැනෙන සුවය මොකද හිතෙන්නේ දැන්? ඔයාලා දැන් නම් හොඳයි ඉතින් කොන්ද ඔයාලේ වැහිලා ඔක්කොම. වැහිලා? හා හා හා. වෙන? ඔයාලා වැහිලා කියලා කිව්වා. දැන් මම ඇත්තටම මීට අවස්ථා දෙකකදී ඇත්තටම චැනල් සෙන්ටර් එකට ගියා. අවසාන අවස්ථාවේදී මම ආවා නේද? අවසාන අවස්ථාවේදී පෙරේද නේද? ඔව් ඉරිද දිනේදී ඇත්තටම මේ මම පැමිණිලා ඇත්තටම හදිස්සි කටයුත්තක් නිසා මට යන්න වුණා. ඒ හැම තත්ත්වයක් තුළදී මම ඇත්තටම මේ තුවාල නිරීක්ෂණය කරලා බලනවා මොකද්ද තත්ත්වය වෙනස් වෙනවද තුවාල හොඳ වෙනවද මේක න හැමදේම එක අවස්ථාවකදී පමණයි දැන් අවසාන අවස්ථාවේදී විතරයි මට ඇත්තටම තුවාල පරීක්ෂා කරන්න බැරුණා දැන් මං ඒත් මෙතන දැන් මේ වෙලාවා හින්දා මම බැලුවා ඇත්තටම මේ තුවාල මස්ටික වැවිලා රතු පැහ ගන්න වෙලා තියෙන ඔබලා දැක්කොත් සිහිසුන් වෙන තත්ත්වයක් තමයි තිබුණේ නමුත් දැන් ටික ටික හොඳ වෙමින් යනවා නමුත් හැබැයි මේ මේ තත්ත්වයේදී මේ 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 මෙයාලා කියන දේවල් බොහෝ දේවල් කරනු ටිකක් අඩුයි දැන් බලන්නකෝ ඉතින් මේ මේ වෙලා තියෙන්නේ පුතේ හරි ඒ බහිනවා තමයි නමුත් ඒ බැස්ස වුණාට ඕකේ දැන් තුවාල ස්පොන්ජ් මේ වෙනවනේ තැලෙන්නේ නැහනේ දැන් නිකන් තිබුණු පුතේ තැලෙනවා තුවාල අර අලුත් මස් ඇදින ඒව ඔක්කොම ආයේ වතුර බවට පත් වෙනවා බලන්නකෝ දැන් එනකොට ඇලකොට මොත්‍ර ටිකයි ඔක්කොම ඒව වුණාම විස බීජ ගියාම මේක වැඩක් නැහැ මේ ගත්ත ව්‍යායාමය අපේ ශ්‍රමය මේ ටීවී දකුණත් එක බැනිලා ඒ දෙන ආධාර කරන අම්මලා තාත්තලාගේ අදිෂ්ඨාන පරමාර්ථ වලට හානියක් ඉතින් ඒ නිසා ඒ දේවල් කරන්න එපා ඔයාල හැම අවස්ථාවකදීම මට පුළුවන් හැම අවස්ථාවකදීම සොයා බැලීම් කරනවා ඇත්තටම මේ අධික වැඩ නිසා ඇත්තටම මේ හුස්ම ගන්නවත් අවස්ථාවක් නැහැ හැබැයි මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සු වෙනුවෙන් මේ හැම දෙයක්ම අතහැරලා ලොකු පීඩනයක් තියෙනවා ලොකු හැම පැත්තෙම දැන් යම් ව්‍යාපෘතියක් ගත්ත වුණත් අරක නැහැ මේක නැහැ ලී ටික නැහැ කම්බි ටික නැහැ මේ හැම එකක්ම ඔළුවට එනවා මේ විශාල ප්‍රශ්න එකක් නෙමේ ප්‍රොජෙක්ට් විශාල ප්‍රමාණයක්. ඉතින් මේ හැම එකක්ම අභියෝගයක්ම හැම දෙයක්ම විඳ දරාගෙන ඉවසීමෙන් මේ වගේ අහිංසක දරුවන් වෙනුවෙන් අපි මැදිහත් වෙලා අපි මොනවා හරි කරන්න ඕන කියන චේතනාව ඇතුලේ ඇති කටයුතු කරන්න දැන් මාස 4මාරකට 5කට වැඩි මම මේක වගකීමක් නෙමෙයි මට හමු වෙලා ටීවී දකුණු මාධ්‍ය ආයතනෙන් හමු වෙලා ඉතින් දැන් වෙනකොට අපි වෙනස්කම් රසක් කරමින් තියෙනවා තුවාලේ 100ට සාමාන්‍යයෙන් 60ක් විතර සුව තත්ත්වයට පත් වෙලා තියෙනවා හැබැයි ඔය ගෙනත් දීපු බෙහෙත් සියල්ල පුතේ අද දිනේ ඇත්තටම ඔය මං කතා කර ඇත්තටම විශේෂම කියන්න ඕන තිහකොඩ පාමසියේ ඉන්න මිස් කෙනෙක් ඇත්තටම මේ ඒ මිස් ඇත්තටම අපිට ප්‍රකාශ කරේ ඇයට මේ මේ කාරණාව කනවකුණ ඇතර මම මේක වීඩියෝ කරනකොට දැක්ක ඇයි වීඩියෝ කරන්න කියලා. ඊට පස්සේ තමයි මම කිව්වේ මේ වගේ දරුවෙක් මේ වගේ කෙනෙක් අපි උදව් කරනවා මිනිස්සු විදියට එකතු වෙලා. ඊට පස්සේ එතුමිය ඇත්තටම තමුන්ට වැටෙන ගානට අපිට ඖෂධ ලබා දෙන්න මේ වුණා. අද දිනේදීත් ඇත එතුමිය ගාවට ගිහිල්ලා කිසිම ලාභයක් තියාගන්න නැතුවම මේ කාරණේ මම දැක්ක එකම කාන්තාව ඇය විතරයි. මම දැන් ඇත්තටම පෞද්ගලිකවම කියන්නේ නැහැ කාටවත් මේකේ ඇතුළාන්ත කිසිම
बहु तेंगलट अभी गिया किसीम साणुकांपित बवाक नह अब युम विरा मंद हेमेवेनि खातावाकितर मंद युम एट गौरव या खबरूपिटी हॉल्ट किसन अरे वैद्य सायट इत्सरहतीन ए मिस्तम अतर हेम हरी अभी टोद उपकार अरे मेन किसीम के चूरागिन कैम मिस गातीन सियाल हूरगिन खाणवा मिस किसी सेत्म उदर के कपि दिनसा मेवा सद अधिक विशाल वेदमाकूत औषध सद अतर मे विटमीन सद दरवट विटमीन लादेन तुआल हों बेहत मेदेवल अधिक वेदमाक्यन हेम अभियोग हर मत गाणव प्रश्न गटल कोलो अर्हें कोलो अरकने मेकने अर ये हेम उलुए हेम गिंदर वाल त्यागना अभी करे मे वगे आसन दर्वाणी नगेटर मेक निका इक सर मलपिपन वे के मुखद अड़पाड़के अनुते गुड़ीन दहत्य की करना मुनाद कर मेडिपुर बोडने वैस की विस्ई ने विसीदाई ने विशेष कि बोण हेमने वीलूर ये दीप वेदमहत्य कीपू बेहतर अणुरी खरा वेदमहत्य अम्मा वग की मको युमाट अत कार्य बहु अत्र कथाकलावाग्न ये दिन अत्यन इधम अतन फैमिली मे दु सहयोगेट अतमी सूतिवंत विनवा एवं वैद्यवरे मे वगे इस्ताने के पेमीनियम के बट गौरवकरण अतम मेहमे अवील मे धर्व बलला खाटयुत करपु एक संबंध विशेष दनट मनोवद तीयन पिटको अमार तीयन मुकुद ने बडरी दिन तीयन दविल तीयन ने हरि दविल नतीवेन कैम रुचि अतिवेन तम बेहत अद दील तीयन खंड बेरी बेहद दील तीयन एव कैवगम बडे मेवक मम अहुआ इधिंग मेन मेवा अभी निवेदिक कैसे हो बलन उत्साह मुख शक्ति अतीदे ऐ शक्ति अतीन कौर दागन पुलवा हाँ कमल इन मीके इन मार इने मुख दीपावल मुगटे अरगा सिम का लोक नहीं कहो मैं मांगे आदि लोक पुना ने हाँ मांगे दा मुकाद्दा कुरान ने घील देखा बड़ू बैठे लोक पुना ओ वाह पारने का दांत ये ने एक एक गवाह का नंबर ने ओ कमान नहीं थी नंबर ओन नंबर ठीक नहीं है ने है माते के नंबर है ना माते नंबर है मधुमा माय के दिन हिंदू ने दी नत्ता को कमी बराए मांगे गाव एक नंबर एक कन ने ने बैंक बियर वाले के माते उनके ये ये लगे नंबर रोगे तीबा बैंक मात्र उदाव करें ना देने एक आटी नंगे भी लगी है बाला हमें लक्ष्य का दून ने ना दिन नहीं चंग ना एक आटी है ये मामा इस्पिताल इन्द्र काले की हुआ मटे रोज बुडवा करने देने दूँ मां को रोज बुडवा काम बुना ही किला इड़ बसे रोज बुड देखा करने ने इड़ बसे बैंक को ये नंद के नेट साली दी ला ये नंद बड़ू है क्या दून मटे मना तो बड़ू क्या कैमरा भी मैं हाँ 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 ये अरे अभी बालू अतर में वैद्य प्रतिकार पुते वेड़ीपुर अनावश्य दीवाल करा अतर में इटकाड़क नह ये दीवाल करा अतर में मेवेकाक नह मे सदा विशाल मुदल अख्यान ऐ थिंक उब नुसीत विधिया मुदल अतर मे आयतने मे दीवाल लबागण थिंक अट मट हितु नक्तर अवस्था के दुपात मनुष्य मेवागे तत्ते पत्न मेम उदा नौकर ये मिनसुंट अबसरण तम अत्र सिंह हौहर साली नत्ना ये मनस के जीवित इवरटम इवरा लंका सौख्य तत्व मेवेनी तत्व अतीन हे भाई अपीट विलावट मे धर्व लबुना ये वगेम धर्वट पीठवेन आदरकरण हदवती मिनसुटिकेकतुना एक अतिशयम गरुकलयुत अत्र उबट तीन चोदना वक्म ඔබ යම් ආකාරයක දහම් පාසල් ගියලා තිනවා කොයි කීයේ කීයට ගියා 11
එකොළහට යන දහම් පාස ගිහින් තියෙනවා. එකොළහේ දහම් පාස දෙකක් ගියා. එකොළහට ගියා. මෙහෙ නෙවෙයි ඉස්කෝලේ ගියේ. කොහෙද? මාමලයි හයිදීම. මොන මාමලයි? හම්බන්තොට. හම්බන්තොට? හම්බන්තොට ඉස්කෝලේ ගියේ. ආ. ආ. ඕලෙවල් වල කී? ඕලෙවල් ලිව්වේ නැහැ. එහෙනම් පැන්න. එහෙමකෝ. ඕලෙවල් ලිව්වේ නැත්තේ. එකොළහවකට ගිහලා නැවතුණා. ඒ නැවතුනේ මොකෝ? ඇතිය ගෙලු දිනේ කොල්ලිය. ඈ? ඇතිය කියලා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ එහෙම මොකුත් නැහැ ඉතින් එහේ අර අඳුරන අයිය කෙනෙක් හිටියා අපේ ගෙදර මාමලයි දට උඩින් ඒ අයියත් එක්ක බෝට්ටු ගියා බෝඩු මූද පීනන්න නැතේගේ පීනන්න එහෙම බෑ ඉතින් බැටරු නම් ඉවරයි අහහ ඉතින් තමුන්ගේ ඉගෙනගත්තු නැති එකේ දේ තමයි අතර එක පැත්තක තියෙන්නේ විශේෂම ඉගෙන ගත්තා නම් ලංකාවෙත් අතරම ඉගෙන ගැනීම ඇතුළේ ලොකු තැනකට යන්නත් බෑ අපිත් අතරම මේ ඇතරම එහෙම ලොකු ඉගෙන ගත්තත් අපිට විශාල තැනකට යන්න ඇත්තම ලංකාවේ හිඩාසර ඉතම අඩුයි. ඉතින් ඒක තමයි තියෙන කර්මය වෙනත් රටවල් ගත්තොත් ඇත්තරම පශ්චාත් උපාධි සහ ඒ දේවල් ගන්න පුජ්‍යලයන්ට සමාජයේ කොයිතරම් වටිනාකම් සහ උන්ට ආර්ථික වශයෙන් ඔහුගේ තනතුරු මේ දේවල් කොච්චර ඉහළට යනවා ලංකාවේ වෙන්නේ ඉතම අවාසනාවන්ත තත්ත්වයන් තියෙන. ඉතින් මේ හැම තත්ත්වයන් තුළම හැබැයි අපි විශ්වාස කරනවා අපි මිනිස්සු විදියට මිනිස්සු වෙනුවෙන් මොනව හරි කරන්න ඕන මොනව හරි නෙමෙයි හරි දේ කරන්න ඕන. ඒ නිසා තමයි මේ කටයුතු අපි කරන්නේ. දැන් හැමතිස්සෙම මම දැකලා තියෙනවා ඔබ මේ විදියට මේ අල්ලන මොකද ගොඩක් කල්යයි මට ඉතින් ඕවම වැවෙන්නේ නැහැ ඉතින්. ඈ වැඩිපුර පෙඬර හැම කැඳ හැම බොන්න ඉතින්. බොනවද පෙඬරක? ඈ රයිට්. ඊට පස්සේ අරක බිව්වේ නැත්තේ අර කොටන්නත් ඕන තම්බන්නත් ඕන. ඒක දෙකම කරන්න ඕනේ මත ඇගුලි. දීපු ගුලි එක තියෙන්නේ තම්බල වතුරත් එක්ක දිය කරලානේ බොන්න තියෙන්නේ. ඔව්. කැඳ වෙනම බොන්න තියෙන්නේ එකෙන් අරක තම්බල ඒකේ වතුර අරගෙන අර ගුලි දිය කරලානේ බොන්න තියෙන්නේ. ඒක හරියට බලා ගන්න බෑනේ අර ලියපු විදිහින් ඒකයි වැඩේ තියෙන්නේ. ඔව්. ඉතින් අපි ඇත්තටම හැම මොහොතකම මේ දරුවාගේ හැම කටයුත්තක් එක විශේෂම වෛද්‍ය ප්‍රතිකාරවලදී ඍජුව අපි මැදිහත් වෙලා ඒවා නිවැරදි විදියට හරි දේවල් හැම අඩුපාඩුවක්ම මේව කරනවද අපි කරනවද හරිද ඇත්තටම අපි පුළුවන් උපරිම දේ අපි කරන්න හදනවා හදනවනේ අපි කරලා තියෙනවා අපි බලමු හෙට දවසේත් අතර මේ දරුවාට අවශ්‍ය දේවල් සහ මේ මෙට්‍රස් එක ගැන මගේ අවධානයක් තියෙනවා අපි බලමු ඒ දේ කොහොම හරි ඉෂ්ට කරන්න ඒක තමයි කරන්න ඕනේ ඒක ඉතින් ඉක්මනින් මම කොහොම හරි බලන්න උත්සාහ කරන අපි හැම විටම අපිට තියෙන්නේ උත්සාහ කිරීම අදිෂ්ඨාන කිරීම ඒ අදිෂ්ඨානයට බොහොම ආදරයෙන් එකතු වෙන මිනිස්සු වෙනවා මම විශේෂ ගෞරවයක් දක්වන්න ඕන මීගමු ඉන්න අම්මා මට පස්සරේකට වැඩිය කතා කරා මේක දැනගන්න වාට ඔය බෙහෙත් ගේන්න ඒ අම්මා පොලට ගිහිල්ලා ඊට පස්සේ පොලට ගිහින් මට කතා කරා ඊට පස්සේ මහත්තයා කොහොමද එවන්නේ මං කොහම ඔක පෙට්ටි එක දාලා තැපල් කන්තෝරුවල දාලා එවන්න කියලා ඊට පස්සේ අපිට ආවා ඊට පස්සේ ඇවිල්ලි වෙරලා මම ආයේ ඔබ ගෙනත් දුන්න හැබැයි තාම ඒ වැඩේ වෙලා නැහැ තේන මේකේ පිටිපස්සේ ඔයාලට නොදැනෙන මිනිසුන්ගේ ආදරයක් තියෙනවා ඒක තමයි පුතේ තේරුම් ගන්න ඕන මිනිස්සු ඉගෙන ගන්න ඕන දේ ඒක ඒ මිනිසුන්ට ගරු කරන්න ඕන ඔබ ඔබ ඔබට ඔබ ඔබ මේ තැනට අරන් ඇවිල්ලා තියෙන මේ රටේ මිනිස්සු මම මේ තැනට අරන් ආවිල්ලා තියෙන්නේ මේ රටේ ආදරණීය මිනිස්සු. මේ මිනිස්සුගේ බදු මුදල් වලින් ඉගෙනගත්තු මිනිස්සු. ඒවා ඒ සම්පත් සියලු දේවල් ලබා දීලා තියෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ කෘතවේදීත්වය අපි තියෙන්නේ. ඒ නිසා පුතා දැනගන්න ඕන ජීවිතේ දහම් පාසලකෝ වැස්සට හරි ගියා නම් හරිද මේ උදව් කරන අයට ඇත්තටම ඔබටයි උදව් කරන්නේ අපිට නෙමෙයි. ඔබට ඒ අයට මොකද්ද කියන්න තියෙන උතුම්ම පිනක් වගේම වෙන මොනවද ඔබට කියන්න තියෙන? ගොඩම අවුවකට දිමිර කලින් උදව් කළාද නැහැ. එහෙම ඔය රටවල ඉන්න කට්ටිය නම් උදව් කළා නැහැ. ඉතින් මීට කලින් ගොඩාක් ස්තුතියි ඉතින් උදව් කරන හින්දා. උදව් කරන හින්දමත් නෙමෙයි ඇත්තටම ඔවුන්ගේ තියෙන ආදරය ඔබේ තියෙන ඇස්වල තියෙන බලාපොරොත්තු ඔබ මේ දරුවාට තියෙන පුදුමාකාර තියෙන ආදරයට ඔබ අපි අද උපරිම බලනවා මෙයාව නැගිටවන්න. අපි හැම විටම බලන්නේ මේ දේවල් කොයිතරම් ප්‍රශ්න මොන දේවල් තිබුණත් අපි මොන බාධා මේ පෞල් පරිසරය ගත්තත් මේ හැසිරීම් ගත්තත් හරිම වෙනස් ඒවත් යම් ආකාරයෙන් නවමින් වෙනස් කරමින් තමයි මේ කටයුතු අපි සිදු කරන්නේ. අපි බලමු හෙට දිනේ දරුවාව සුවපත් කළා කටයුතු කරන්න. විශේෂම දැනට ඇත්තම තුවාල සුව වෙමින් යනවා. අපි තුවාල සුව වූ සැනින්ම
අනිත් කටයුතු ආරම්භ කරනවා දැන් මම මේ මැට්‍රස් එකේ ප්‍රශ්න මේව කරන්න හැබැයි ඔය දෙන බෙහෙත් පොතේ අනිවාර්යයෙන්ම මේව කරන්න බොන්න මොකක්ද දන්නව අති මේ ඔය බෙහෙත් බීලා ඔය වැඩ කරපු නිසා තමයි අද ඔය ප්‍රගතිය අරගෙන තියෙන්නේ තව පොඩි කාලයයි වෛද්‍යවරයත් එක්ක මම සාකච්ඡා කරා නිරන්තරයෙන් ඔහු කිව්වෙත් තව පොඩි කාලයක් තුල යම් ආකාරي සුවතාවයකට ලක් වෙන්න පුළුවන් යටම තුවාලේ ප්‍රශ්න තියෙන්නේ अरे लकू तुवाल तटम प्रदेश अतुले एक मलुलाट वेडमीन तीयन आम प्रमाण मेवल तीन इक सुत पत्ते मीन तीन इक सर वह मुखते लकू खेल कईवेच मेदेन गुड़ खाले अखन थिंक अणी देवा टीक टीक मेदील तव मेव तिबुना तव तुवाल देखा खुंदेल तिबुना तव एक कशेरु खावत्तिकन तुवाले सुविमीनो एक मेवेलातीनो अणिवाले मेविलती ताम स्थिर विधिट खालु पहति साम अविल ताम एक अरके दंगर दंग अपि मेव कर पुएके मम के पुता අපිට අවදානම් තත්ත්වයේ තියෙන්නේ එක තුවාලයයි දැනට ලොකු තුවාල යට එක ඒකෙත් මස් වැවිලා තියෙන්නේ හරිනේ මස් වැවිලා කිව්ව තියෙන්නේ ඔව් වටේ මේක දාලා කිව්ව තියෙන්නේ ඔව් මට වටේ කළු පාට පැහැය තියෙනවා නමුත් අර අර ටිකේ මස් වැවෙන්න ඕන තව පුතා ඒ අර වල වැහෙන්න තව මස් ගොඩක් වැවෙන්න ඕන ඒ වගේම අනිත් පැත්තේ තුවාලේ තුවාල දෙකයි අපිට ලොකු මේ තත්ත්වයක් තියෙන මේ දේවල් નિවරද වෙමින් හරියමින් තියෙනවා අපි බලමු ඉතා ඉක්මනින් මේ දේවල් ඔබට දැනුවත් කරන්න මේ හැම දිනම ඇත්තම අද දවසෙත් අපිට උදව් උපකාර කරා මේ අතිවිශාල මුදල් යනවා අපි හැම දෙයක්ම කළමනාකරණය කරගනිමින් මිනිසුන්ට ආදරය මේ දේවල් කරන්න තමයි ඇත්තම මේ වෙහෙසෙන්නේ වෙන යම් කිසි දෙයක් නිසා නෙමෙයි මිනිසු අපිට හිතනවා මේ මහා වැස්සේ වුණත් මම එන්නේ ඇත්තම හොයලා බලන්න මොකද්ද කරේ මොකද්ද උනේ මේ හැම දෙයක්ම කරන්නෙම මොන දේවල් ඇත්තම මේ කට්ටිය විවාහ වෙලා වගේ ඇත්තම මේ मातर दारुआ संगुह अतम्मा तव तव गुडारिया देवल पिलकाहि चम्मल दिन्न मे कट्टी मात विवाह वे मे कट्टी दिख साधक बेरव इन्देन प्रश्ने इन सब बलम हेट दवस तपि मे दर्वागे तत्न वोट धर्वी समुगन वोट अवसाने मुखद मम तम कथाकर अतन मार उसावी नीति अनुंट कथाकर मट ने मे आव सूकर तम वे अमदा अम्म कथा ओ दबट की मम की ओट वेड़ने पुता ओ तुम नीवन लोण हर इध मम तम मे अमदराने कमकने मम्मे सील कराने मिनी यहापत मिस मैंने याम किसी जाक से आने मिनी सुंग एडवेंट तमें मगे हांडे हेमा दे आकन परित्याग कराने मैं कथा करा वगे म क्रियावे नो तपी करान नो ने एक आई वैडे थी ने मैं कहारी म ओल राउंड स्वेड आकती ने हम्मा दे आक म मैं कहारी म बुद्धमा कार मैं यांत्र ने कहते ये वा हेमा दे आक म कराने मिनी सुंग एडवेंट ए मिनी सुंगे यहाँ पता वेन में ए साधे दवसे सभी समुगर नो बहुम स्वीति आधे दवसे तरवा करी सीटेट अतर वैद्य प्रतिकार आना स्थान अतर विशाल विधर कथाकर बेह ने विशाल पिरीसाकिन ओ दवास देखा ओ दवास देखा कपिया इक दवास पै तुना हतराकिन ओ ई थिंक विशाल शनगा के अतर इन्नवा ई थिंक मट हदीसी काट उत्ता निशा इधा दवास मट पारकुना ने ओ नामे भीतर उना ई थिंक ओ अरगे බෙහෙත් තරගෙන කිය. බෙහෙත් තර දීපු බෙහෙත්. ආ දීපු බෙහෙත් ටික. ඔව් ඔව්. මම ඒ සියල්ලම මේ අයට සකස් කරලා තමයි ගියේ. මුදල් නේ ට්‍රීවිල් ගාසු සියල්ල මම සම්පාදනය කළා මම එතෙන්ට මේ වුණා. හැබැයි මගෙන් වෙන්න ඕන දේවල් මම අනිවාර්යයෙන්ම ඒ විදියට මොන ප්‍රශ්න තිබ්බත් ඒ දේවල් මම කරනවා. ඒක ප්‍රායෝගිකව ඉතිහාසය පුරා කරලා තියෙනවා. දැන් මාස 5ක ඉඳලා අපි බලමු හෙට දවසෙත් මේ දේවල් කෙසේ හෝ කරන අරමුණෙන් අදට සමගන්නවා බොහොම ස්තුතියි. අද දවසෙත් මෙයා කාරෙන් අපිත් එක්ක රැඳී සිටියාට ඇත්ත ඇත්තටම මම බෙහෙත් බොන්න අකමැතියි නේ ආ මොකද හේතුව බොරු නෑ පුතේ මේවා ගේන්නේ බොහොම අමාරුවෙන් මම මේ වමනට නෝ දැන් ඒකට බෙහෙත් එක තමයි පුතේ ගෙනල්ලා තියෙන්නේ දැන් කන්න බැරි කීයද කියනවත් ඇත්තටම කන්න බෑ කොටිම කිව්ව කොටිම කිව්ව කන්න බෑ මත් කරවල් දුනා කන්න ඒ කන්නත් බෑ මත් කන්නෙම නැහැ නේ දැන් ඔය ඔය දීපු බෙහෙත් එක අනිවාර්යෙන් බොන්න ඕකට ආ රුචිය වර්ධනය වෙනවා විටමින් ලැබිලා තියෙන්නේ හොඳද
ඒටික මෙහෙම කරන්න අනිවාර්යයි. ඒටික බොන කොහොමද? ඒටික බොන්න ওই ටික තත්ත්වය වෙනස් කරන්න තමයි ඩොක්ටර් ওই දීලා තියෙන්නේ හොඳයි? හා. රවුල එහෙම කපන්න කැමති නැහැ. ඈ? දැලි රවුලක් හැදිලා තියෙන්නේ. කොහොමද? අම්මෝ දැන් මේවා දාලානේ. ඈ? තරුණ වයස කොල්ලෙක් නේ. ඈ අවුරුදු 22යි. අවුරුදු 22 කොල්ලෙක් මේ ඇඳක ඉන්නෝ ඒ කිව්වම නේ. 21යි. 21? හා හා. මේ ආගෝ මේ පාලවට ලබන්නේ 21. 21? හා. හා. උපන්දිනේ පාලව. ආ ඔයාලට කේක් එකක් ගේන්න කියලා මිස් කෙනෙක් කිව්ව මං ගේන්න 15 වෙනිදා. අපි ලොකු උපන්දින පාටියක් දාමුනේ. කවන්නේ මොනායි දැන් ඉන්නව? ඈ? මං දාන්නේ දැන් ඉන්න කට්ටියට ගෙනලා දෙන්න හැදුවේ කොල්ලොන්ට. මොනාද බොන්නද? නෑ. එහෙම. බොන්න නෙමෙයි. හා. කේක් එකක් ගෑල්ලා මේ බීම්බෝ සල්ලි දෙකක් ගෙනලා දෙන්න හැදුවේ. සල්ලි කො? මොකක් හරි කළු මේ නැන්ද කෙනෙක්ට කිව්වා මං කේක් එක හදලා දෙන්නයි කියලා. ආ එහෙමද? කව කාට කිව්වේ? අර අපේ නැන්ද කෙනෙක් ඉන්නු. හා මං ඒකට දෙන්නම් සල්ලි හොඳේ? හරිද? එහෙනම් අපිට පාටි කියනද? කියන්න. 15 වෙනිදා. නයිට් පාටියක්ද නැත්නම් එහෙම නෑ ඉතින්. ඔව්. සල්ලි තිබ්බනම් ආයි දෙනෝ ජයයට මේක පාරක් ගත්තා. මස් ගෙනල්ලා රයිස් හැදලා ඔක්කොම කරලා දුන්නා. නැන්දලා ගෙදර ඉන්නකොට. දින මේ නැන්දලා ගෙදර ගත්තේ පාටිය. ගෙදර ජනක් දුන්න කේක් ගෙනල්ලා. පල්ලේ හක්කලාට දීලා ගියේ. ඔව්. එතකොට පුතේ මේ මේ දැන් ඔයා ඇවිදින්න දැන් ආට ඇවිදින්න හැක්කුණාම අපිට පාටියක් කියයිද? දිනව අනිවාර්යෙන් දෙන්න. දෙනව. මොකද පාටිය? මට දෙන්න එපා. අර වහල උදව් කරන පිටරටවල ඉන්න නෝනල මහත්තුරු ඉන්න. ඉතලාම දෙන්න මහත්තුර පාටිය. ඇයි ඒ? මට නෙමෙයි අතරම දෙන්න ඕන මම නෙමෙයි මේවට වග කියන්නේ අතන වුන් තමයි මේ ඔබට ගොඩක් ආදරය කරන්නේ. ඔබගේ තියෙන හැම විටම පුතේ මේ කියන දේවල් ටික කරන්න ඔබ ඒ කියපෝ දේවල් කරපු නිසා තමයි ඔය විදියට හරි හිටගෙන ඉන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඔව්. වා මං එනකොට ඉන්නේ ඔන්න ඔය අයින්නට හේතු වෙලා හිටියේ නිකන් මහා මේ මధుර දෙලක් අස්සේ පරණ වෙච්ච ඈ දැන් ඔබ නැගිටිනවා තව පොඩි කාලයක් තියෙන කොහොම හරි මේ දේ කියන දේවල් ටික කරන්න. ඔව්. කිරීම ඇතුළේ තමයි දිනන්න පුළුවන්. තේරෙනවද? ධෛර්යවත් වෙලා ජීවිතේ ජය ගන්න. එච්චර අපිට ඕන අපිට වෙන කිසිම දෙයක් අපිට මේ ඇහැරලා බලන්න අවශ්‍ය නැහැ. ඔව්. ඒක තමයි අවසාන කතාව. කිසිම බලාපොරොත්තුවක්වත් කිසිම දෙයක් නැත. එච්චරයි. මේ ඉබරිද අමුතු හිණියද කරා? ආ මොකද සීනේ? ඈ මම මදුරක් කිව්වා. ආ අනේ මදුකෙන් මහන්නකො. මොකද්ද මේ සීනේ? ඈ අපේ මහත්තයා ඇහුවත් ඔක සතුටු වෙනවා නැකිට ඇවිත්තලු මේ. හීනේ. ඔව් හීනේ. ඔව්. මෙයා මට කෑ ගහන රාත්‍රියේ මතු මතු මල් නැකිට යනවා ඒ නැකිට බලන්නේ කියලා. ඔව්. මම බලන්න ඉන්නේ ඇන්දේ. ඇන්දේ ඉන්නේ. ඉන්නේ ඇන්දේ නේද කෑ ගහන. විදියේ නීති හොදටම. ඉන්නේ කෑ ගහන මතු මතු මල් ඇවිදින මේ බලන්න මම අනරස්සද කියලා. ඔව්. මගේම බිස්සට් කරේ. මොකද? වතුර ටිකක් ගහව. එක වල බයලා හලව නැකිට ඇවිත් නේද කියලා. මම කොහොමද නැත්තේ කියලා. ඔව්. එන ඇවිදින්න ටිකක් ලං වෙනවා වගේ නේ. ඈ මං දැක්කා නැගිටලා කොළඹ ජීල රට ගිහින්නු රට ජීලේ රෝ පුතේ ඔය අපේක්ෂාව නිෂ්ට වෙන්න මේ මේ ටිකෙන් නැගිටින්න ව්‍යායාම ටික හරියට කරන්න අපි තව ධෛර්යමත් වෙලා මේක දිනන්න පුළුවන් දිනන්න පුළුවන් සටන ජය කනුව පේනවා ශක්තිමත්ව ධෛර්යෙන් නැගිටිමු මෙච්චරයි කියන්න තියෙන්නේ මේක ඒ සිහිනේ සබෑ කරන්න නම් ඒක තමයි අපේ සිහිනේ සාමයේ ටීවී දකුණත් එක පැතිච්ච මිනිසුන්ගේ සිහිනේ. ඒ සිහිනේට අපි කොහොම හරි යමු. හරිද? හා. හරි. මේ වැඩ ටික කරන්න ඕන අම්මා ඔය බෙහෙත් තේ ටික අම්මා අනිවාර්යෙන් කරන්න. හොඳයි. මේ කරන්නෙම මේ මට මේ දෙයක නෙමෙයි මේ වෙනුවෙන්. හොඳද? හා. හරිද?